උඹට අතරි දෙනව නැතේ කෝ දීහන් දරුව මං ගන්න වැලේ ගෙඩි වැලට බර නෑ කියනවනි උඹ ඉතින් තව ටික දොහයිනි මෙහෙ ඉන්නේ ඊට පස්සේ ඉතින් හැමදාම දරුවෝ ඔක්කේ ගහගෙන ඉන්න වෙන්නේ ඒ හින්දා ඔබම යන් මාත් ඉතින් මතක ඇති කාලෙක ඉඳලා නංගිල මල්ලිලා උකුලේ ගහගෙන ඉඳලා මට ඒක ආයේ අමුතු කාරියක් තියෙන එකක් නේ ඔව් ඔව් උඹට ඉතින් දරුවේ කුකුලි ගහගත්තේ නැත්තම් කෑල්ලක් අඩු වුණා වගේ දැනෙනවනේ ඇත්ත තමයි දැන් ওই නංගිල මල්ලිලා මම වැදුවේ නැති ටික ඉතරනේ උන් මගේ ළමයි වාගෙනේ මම මේ බැලුවේ උඹේ මේ මාලේ රෙද්දේ ලස්සන නියන මහත්තයාටත් එන්න කිව්වනම් අහවරයිනේ අනේ අපේ මම නම් තව මූණ බලලත් නැ වචනයක් කතා කොල්ලත් නැ මයි පුතේ දැන් ඉතින් හැරි හැරි බලන්ට කාරි නෑ උඹට මේ ගංවල ගෑනු නැතුවට ඉස්කෝලේ නෝන කෙනෙක් ගන්ට බැරුව ඈ මං නිකමට බැලුවේ මයි අම්ම නිකමටවත් බලන්ට ඕනේ නෑ ඒකි මට තාමත් මගේ දරුවෙක් ගානයි කරෝ අයියත් මට මගේ සහෝදරයෙක් වගේ ඒ වුණත් අපි අර පඳුරට යටවෙන්න ඕනේ නෑනේ මයි පුතේ අම්ම යන්න මං ටිකක් වෙලා මෙතන ඉඳලා ඉන්න නෑ නෑ කීයට හරි කමක් නෑ උඹ එනකම් මාත් මෙතනම ඉන්නවා බයන්ට දෙයක් නෑ මම දැන් සේරම තීන්දු කරගෙන කියලා ආරංචි නංගී මිනිහට කැමතිද වයසත් වැඩිද ළමයිනුත් ගොඩාක් ඉන්නවා කියලා ආරංචි දැන් දිනත් නියම කළා හවරයිනේ දැන් සර්දියල්ලා යමෙතන ඉන්නවා මං කාටවත් බය නෑ නංගි මං අහ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ මට තේරෙන්නේ නෑ සරදීල්ලයි අහන්නේ මොකද්ද කියලා මං අහන්නේ නංගි කනන්දු මිනිහට කැමතිද කියලා මං අද රෑට ගිහ පිළිකන්නට එන්න නංගි බය වෙන්න එපා. අපි මෙහෙම වහන් වෙලා පානදුර පැත්තට යමු. මට මේ ගුරුකමෙන් වැඩක් නැහැ. මට මේ පැත්ත කඩ කෑල්ලක රස්සා ගන්නත්තේ. හනි අපේ මේ මොනවද කියන්නේ? කීමැනික නැන්ද පපුව පැල්ල මැරේ. මේ පැත්තෙන් මොහොම ඉස්කෝලේ මහත්තයෙක් කෙන්ට ලැබුණා අයියට ඉතරමයි. අර බොරුවට හැදිච්ච පදි තැත්ත කරන්න තනන්න මුදුවි. දීවියන්ට ඉඳගෙන ඔහම අස්සයා වගේ දුවන සිරිතක් තියේද? දැන්වත් ඔය දිවිලි පැලි දඩිබිලි සේරම නවත්ත ගන්න. නැත්තං ආයේ මටයි දොස් අහන්න වෙන්නේ. Thank you.
මොකද නැන්දේ නැන්දේ නෑ පුංචි අම්මට කියන්න ඕනේ නෑ මට නැගිට ගන්නටත් පණ නෑ තව ටිකක් බලමුකෝ තව මොනවා බලන්නද නැන්දේ ඔක්කොම ඇත්තිද නමයාගේ පුංචි අම්මා නැකත් වෙලාව නම් හරි බලාපු වඩුගේ රෝසනෝලා නාරායනගේ රත්තන් හානි තමාගේ නීත්‍යානුකූල පුරුෂයා වශයෙන් පිළිගන්න සතුටුද මනමාලිය කොහොමත් ලැජ්ජ බයයි අවුරුදු දවස් දෙකේ උණ හැදිලා හිටියේ. එහෙමයි කියන්නේ. ඔළුවෙන් නෙවෙයි ළමයෝ. කට ඇරලා කතා කරන්න කටින්. ඔළුවත් වනලා කටත් යාන්තමට ඇරපු හින්දා ඌ මං ඌ කිව්වා කියලා පිළිගන්නවා. එහෙනම් මේ මෙතන අස්සම් කරන්න. ඇඟිලි අස්සන තමයි ගහන්න වෙන්නේ. කරත්තේ ලියන මහත්තයා එහාට යවුවා නම් හොඳා නේද? මොකද මනමාලිගේ ඇඳපු ප්‍රියන්ට ඕනේ එහාට නෑ. රාජ්‍ය. ඔය කරත්තෙම ගියන් එහාට බෑවන. හදම. ඔන්න පුතේ අදින් පස්සේ පුතාවයිද මේ පුංචි අම්මට තමයි. ඔව්. අබින් නැයි ගාඩ්‍යසෙයි ඕන හදිස්සියකට ඒවි. Thank you.
තප බල ප්‍රඥා නංගි බය වෙන්න එපා අපිට අයයි කියලා හිතන්න එපා නැති වෙච්ච නංගි අපේ මුදලාලිගේ නංගි වුණා අය කියලා මට ඔය නංගිගේ ආයේ වෙනසක් නෑ දැන් ළමයිට කෑවිත් පුංචි අම්මට වැන්දන ළමයිට පුරුදු නෑ ඉස්සරහට පුරුදු වෙයි මගේ මස්සිනාගේ නම වගේම තමයි වැඩක් රත්තර. ඒකයි මගේ නගා නැති වෙලාවේ මේ කටයුත්තට මැදිහත් වුනේ. තමුන්ගේ දුව ගැන කිසි දෙයකට දුක් වෙන්න එපා.